හයි මම ජනිත් අද මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ පින්සල් බ්‍රෑන්ඩ් එකක් ඒ තමයි මෙන්න මේ නෙහාර කියන බ්‍රෂ් බ්‍රෑන්ඩ් එක එහෙනම් අපි බලමු මේ බ්‍රෂ් මොන වගේද කියලා බ්‍රෑන්ඩ් එකක් තමයි. එහෙමයි කියලා. ක්වොලිටි එකේ කිසිම වෙනසක් නැහැ. මොකද මම පාවිච්චි කරලා බැලුවා. ඉතින් මෙච්චර දවසක් අපි ඩ්‍රෝවිං සම්බන්ධව දේවල් තමයි බැලුවේ. ඉතින් පොඩ්ඩක් විතර පේන්ටින්ග්ස් පැත්තට ගිහිල්ලා ඒකට ඕන කරන ඉක්විප්මන්ට්ස් ගැන අපි අද බලමු. ඉතින් අපිට අමතක කරලා දාන්න බෑ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකක් විදිහට මෙන්න මේ නෙහාර කියන බ්‍රෑන්ඩ් එක. අද අපේ වීඩියෝ එකට ස්පොන්සර් කරන්නේත් නෙහාරලම තමයි. එහෙනම් අපි බලමු යාලේවල තියෙන පින්සල් මොන වගේද කියලා. ඉතින් නෙහාරලා පින්සල් සීරීස් කිහිපයක්ම බ්‍රෂ් සීරීස් කිහිපයක්ම මට එවලා තියෙනවා. ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. අපි බලමු මේ බ්‍රෂ් මොනවද කියලා එකින් එකට. මුලින්ම මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙන්න මේ බ්‍රෂ් සෙට් එක. දැක්කම ආස හිතෙන බ්‍රෂ් සෙට් එක. ඉතින් විශේෂයෙන්ම ඇනුම් කරලා මේ බ්‍රෂ් එක මේ බොක්සස් එහෙම මිලදී ගන්න පුළුවන්. ඔයා කාට හරි gift එකක් විදියට මේක දෙනවා නම් ඔයාලට පුළුවන් box එකක දාලා gift එකක් විදියට දෙන්න. දැන් මම මේ ඔයාලට පෙන්නන කහපාට බ්‍රෂ් එක ගත්තොත් මේක Nehara Premium Golden Brown කියලා තමයි ඒ කට්ටිය introduce කරන්නේ. මේ බ්‍රෂ් එක අපිට අතර ගත්තම ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් බලා ගන්න පුළුවන්. මම නෙහාරලගෙන් ඇහුවාම යාළුවා මට කියපු විදියට මේ බ්‍රෂ් සෙට් එක සම්පූර්ණයෙන්ම සින්තටික් කෙන්ද පාවිච්චි කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔයාලා හොඳට බලන්න මේ බ්‍රෂ් එකේ ෆෙරල් එක ඒ වගේම තමයි හැන්ඩල් එක ගත්තොත් ගොඩක්ම ප්‍රීමියම් විදියට හදලා තියෙනවා. ඒ වගේම තමයි ෆෙරල් එක හැන්ඩල් එකත් එක්ක කිසිම වෙලාවක සෙලවීමකට ලක් වෙන්නේ නැතුව ලස්සනට ඇටැච් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඩියුරබිලිටි එක ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බ්‍රෂ් එකේ ෆෙරල් එකත් එක්ක මේ බ්‍රෂ් එකේ බ්‍රිසල් එක සම්බන්ධ වෙන තැන පළුවත් කිසිම අවුලක් නැහැ. කිසිම අප්සෙට් එකක් නැතුව හරි ලස්සනට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ කෙඳි අන්තිමට අතින් කපපු ස්වභාවයකුත් නැහැ. හොඳට තියෙනවා. ඒ වගේම තමයි කෙඳ අතර ගොඩාක් ස්මූත් එකට දැනෙනවා. ඉතින් මෙන්න මේ බ්‍රෂ් එකට පාවිච්චි කරලා තියෙන කෙඳ ගැන කිව්වොත් මේක සාමාන්‍ය නයිලොන් කෙඳක් නෙමෙයි. මේක ටැක්ලෝන් කියන කෙඳි විශේෂය මේ බ්‍රෂ් එකට පාවිච්චි කරලා තියෙන. ඒ නිසා නෙහරල කියන විදිහට මේක සාමාන්‍ය නැචරල් හෙයා එකකට වඩා තුන් ගුණයක් ඩියුරබිලිටි එකකින් වැඩි කියලා තමයි යාලා මට කිව්වේ. ඉතින් අපි ඉස්සරහට මේවා පාවිච්චි කරලා බලමු මේක මොන විදියද කියලා. ඉතින් මේ බ්‍රෂස් වල මිල ගණන් ඔයාලට ඔක්කොම බලා ගන්න පුළුවන් නෙහාර වෙබ්සයිට් එකට ගියොත්. ඒකේ මේ බ්‍රෂ් වල සයිසස් එක්කම ඔයාලට මිල ගණන් බලා ගන්න පුළුවන්. මොකද මෙතෙන්දි මම මිල ගණන් ගැන සඳහන් කරන එක ඇත්තටම ප්‍රායෝගික නැහැ. හේතුව තමයි මේ බ්‍රෂස් වල සයිසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒව කියන්න ගියොත් ගොඩාක් වෙලා කියන්න වෙනවා. මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට සියලුම විස්තර ටික දාලා තියන්නම්. නෙහාරලගේ මේ බ්‍රෂ් සම්බන්ධව තියෙන විස්තර දැනගන්න පුළුවන් වෙබ්සයිට් එකට යන ලින්ක් එක දාලා තියන්න. එකෙන් ගිහලා බලන්න. හරි ආයෙත් අපි බ්‍රෂ් එක පැත්තට එමු. ඉතින් මට මෙයාලා එවලා තියෙනවා බ්‍රෂස් මේ ගෝල්ඩන් බ්‍රවුන් එකෙන් බ්‍රෂස් තුනක් එවලා තියෙනවා. ඉතින් එතනට නම්බර් 10 එක 4 එක සහ රවුන්ඩඩ් 6 එකක් එවලා තියෙනවා. එතකොට මේ කට්ටියන්ගේ මේ ටැක්ලෝන් බ්‍රෂ් එක එහෙම නැත්නම් ගෝල්ඩන් බ්‍රවුන් කියන මේ බ්‍රෂ් එකෙන් රවුන්ඩඩ් බ්‍රෂස් ඒ වගේම තමයි ෆ්ලැට් බ්‍රෂස් මෙයා බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ගොඩක් වෙලාවට ඔයිල් පේන්ට්ස් වලට ඒ වගේම තමයි විශේෂයෙන්ම ඇක්‍රිලික් කරනවා නම් ඇක්‍රිලික් වලට සෑහෙන්න හොඳ බ්‍රෂ් එකක් විදියට තමයි අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මොකද අපි දන්නවා ඇක්‍රිලික් වලට වැඩි වශයෙන්ම හොඳයි අර අපි නැචරල් හෙයා එකක් එහෙම නැත්නම් හොග් හෙයා එකක් වගේ පාවිච්චි කරනවට වඩා හොඳයි මෙන්න මේ වගේ සින්තටික් හෙයා එකක් පාවිච්චි කරන එක. විශේෂයෙන්ම නයිලෝන් කෙන්දකට වඩා මේ කෙන්දෙදි ඔයාලට වැඩිපුර පේන්ට් ප්‍රමාණයක් හෝල්ඩ් කරන් ඉන්න පුළුවන්. ඒ නිසා වැඩි වෙලාවක් මේකෙන් අඳින්න පුළුවන්. නයිලෝන් කෙන්දකදී නම් නයිලෝන් කෙන්දි වලදී අපිට වැඩි වෙලාවක් අඳින්න බෑ. හරි ඉක්මනටම ඒක කඩදාසියට එහෙම නැත්නම් කැන්වස් එකට ගලාගෙන එනවා.
එහෙම ප්‍රශ්නයක් මේ කෙන්දෙදී අපිට එච්චර බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේක ඇත්තටම එයාලා කියන විදිහට සාමාන්‍ය නැචරල් හෙයා එකකට වඩා තුන් ගුණයකින් ඩියුරබිලිටි එක වැඩි. මේ තමයි গোল্ডන් බ්‍රවුන් එක. හැබැයි ටිකක් විතර එක්ස්පෙන්සිව් බ්‍රෂ් එකක් කියලා කියන්න පුළුවන්. එක්ස්පෙන්සිව් වගේම තමයි ඒක දැක්කමත් ඔයාලට පේනවනේ මොන වගේ ප්‍රීමියම් ලුක් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලගේ ආර්ට් වර්ක් කරන යාළුවට ටැග්ගක් ඔය විදියට දෙන්න සෑහෙන ගැලපෙනවා. අපි ඊළඟට බලමු නෙහාරලා මට එවලා තියෙන්නේ මොන జాතියේ පින්සල් සෙට් එකක්ද කියලා. ඉතින් ඒකත් අර වගේම බොක්ස් එකක දාලා තමයි මට පින්සල් සෙට් එක එවලා තියෙන්නේ. ඉතින් මේවා මට ඇත්තටම සාම්පල්ස් විදියට එවපුවා. ඒ නිසා ඔයාලට පින්සල් ගොඩක් ගන්න ඕන නම් මේ බ්‍රෂස් ඕන විදියකට ගන්න පුළුවන්. නම්බර්ස් වලට වෙන් කරලා ඔයාලා පාවිච්චි කරන නම්බර්ස් දාලා ඔයාලට මිලදී ගන්න පුළුවන්. නෙහාර එකට ගියොත් ඔයාලට පුළුවන් මීගමුවට ගියොත් මීගමුවේදී නෙහාර ෂොප් එකට ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් ඒ ගැලරි එකට ගිහිල්ලා බලන්න. ඒක හරිම ලස්සන තැනක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මට මේ අලුතෙන් ආපු බ්‍රෂ් ටික. මම හරිම ආසයි මේ බ්‍රෂස් වලට. මේකත් නෙහාරලගේ ප්‍රීමියම් බ්‍රෂ් එකක්. මේ තියෙන්නේ නෙහාරලගේ ප්‍රීමියම් බ්‍රෂ් එකක්. මේ බ්‍රෂ් එක මට නම්බර් 0, නම්බර් 7, නම්බර් 12 ෆිල්බර්ට් විදියට, ඒ වගේම තමයි නම්බර් 2 ෆෑන් බ්‍රෂ් එකක් කියලා තියෙනවා. ඉතින් මේක නම් මම කියලා ගෙන්න ගත්තේ. මට ෆෑන් බ්‍රෂ් එකක් නැහැ කිව්වම නෙහාරගෙන් මට දාලා ඉවලා තුණා. තැන්ක් යූ නෙහාර මේකේ උකට. මේවයි. මේ කට්ටේ මේක නම් කරලා තියෙන්නේ නෙහාර ප්‍රීමියම් නේචර් සීරීස් එක විදියට. ඒ වගේම තමයි වයිට් බ්‍රිසල්. දැන් මේවා නැචරල් හෙයා, හොග් හෙයා විදියට තමයි අපි මේ පින්සල් හඳුන්වන්නේ. මේවා ඇත්තටම අපි හොග් හෙයා කියලා කියන්නේ ඌරු කෙඳි වලට. මේ නැචරල් හරිම ආසයි පාවිච්චි කරන්න. ඉතින් මේවා ගොඩාක්ම සූටබල් වෙනවා ඔයා ඔයිල් කලර්ස් කරනවා නම්. මේ පින්සල් පාවිච්චි කරන්න තියෙනවා නම් කියලා වැඩක් නැහැ. මම මෙච්චර කාලයකට පාවිච්චි කරලා තියෙන පින්සල් වලින් ගත්තොත් ප්‍රීමියම් පින්සලක් තමයි මේක. ඇත්තම කිව්වොත් මම පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. ලෝබයි. මම යාලට කිව්වා මේක හරි ලෝබයි කියලා පාවිච්චි කරන්න. මේ බලන්න කොච්චර ප්‍රීමියම් එකකට තියෙනවද කියලා. ෆිල්බර්ට් බ්‍රෂ් එක මෙහෙම තමයි. ෆිල්බර්ට් බ්‍රෂ් එක ෆ්ලැට්, ඒ වගේම තමයි ටිප් එක රවුන්ඩඩ්. මේ විදිහට තමයි ෆිල්බර්ට් බ්‍රෂ් එන්නේ. ඒක බ්‍රෂ් එකේ අවුල නෙවෙයි, ෆ්ලැට් නෙවෙයි, වරදවා වටහා ගන්නපස්ස සමහර අය මේවා ෆ්ලැට් බ්‍රෂස් කියලා වරදවා වටහා ගන්නවා. මේ ෆ්ලැට් නෙවෙයි, මේවා ෆිල්බර්ට්. ඉතින් මම ෆිල්බර්ට් ලව කෙනෙක්. ෆිල්බර්ට් තමයි වැඩි වශයෙන්ම පාවිච්චි කරන්න කැමති. මේ මරු මේ බලන්න මේකේ උනත් අපිට ෆෙරල් එක දිහා බලන්න පුළුවන්. හරිම ප්‍රීමියම් විදියට තියෙන්නේ ෆෙරල් එක. උනත් කොහෙන්වත් ඇදකුද වෙලා නැහැ, පළුදු නැහැ. ඒ වගේම තමයි මිටත් එක්ක ගත්තොත්, ඒ කියන්නේ හැන්ඩල් එකත් එක්ක ගත්තොත් මෙන්න මේ ෆෙරල් එක. මේ ෆෙරල් එක කියලා කියන්නේ අපි මෙන්න මේ තහඩු කෑල්ලට මේ ෆෙරල් එක උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව හරි ලස්සනට තියෙනවා. කෙඳි ගැලවෙන ගතියක්වත් ආවේ නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම ඇද්දහම සමහර පින්සල් වල කෙඳි ගැලවෙනවා. මේ පින්සල් වල කෙඳි ගැලවුන්නේ නැහැ. මෙහෙමයි එකක දෙකක ගැලවෙන්න පුළුවන්. මම මේ කියන්නේ අපි මෙච්චර කාලයක් පාවිච්චි කරලා තියෙන අත්දැකීම් එක ගත්තොත් මේක ගොඩක්ම ප්‍රීමියම් බ්‍රෂ් එකක්. ෂෝ. හරි. දැන් මේ නේචර් සීරීස් එක ගත්තා වුණත් මේක අපිට මිට බලා ගන්න පුළුවන් මැට් ලුක් එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැන කියන්න වචන ඉන්නෙත් නැහැ මේක දිහා බලන් ඉන්නකොට. එච්චරටම හරිම ලස්සනයි අලංකාර දර්ශනයක්. බලන්න පුළුවන් මේවත් නෙහාර එකෙන් ඕඩර් කරන්න. ඉතින් මේ කට්ටියන්ගේ ගොඩක් තිබුණා ෆිල්බර්ට් ෆ්ලැට්. ඒ වගේම තමයි මේ වගේ ෆෑන් බ්‍රෂස් තිබුණා. මේවා පාවිච්චි කරන්න ඕන අය දැම්මම ගිහිල්ලා නෙහාර එක වෙබ්සයිට් එකට ගිහිල්ලා දැම්මම බලන්න. එයාලට කියන්න මම කිව්වා කියලා මේ ගැන. යන්න 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 ඉක්මනට ගිහිල්ලා ඕඩර් කරා. මම එක තියලා එන්න. ඊළඟට ඔන්න නෙහාරලා මට තවත් බ්‍රෂස් එවලා තියෙනවා. දැන් අපි බැලුවේ නෙහාරලාගේ බ්‍රෂ් සෙට් එකක්. ඒ තමයි අපි නේචර් එක. ඉස්සරලාම බැලුවේ গোল্ডන් බ්‍රවුන් එක. ඉතින් දැන් මට එවලා තියෙනවා බ්‍රෂස් වගේක්. ටිකක් වෙනස් විදිය බොක්ස් එකක. ඇටනවා, හරියට යනවා, මෙහෙට යනවා. මේක වෙනස් විදිය බොක්ස් එකක්. මේකේ තියෙන ඒවා බැලුවොත් පොඩ්ඩක් මැස්ඩ් අප් වෙලා තියෙන. මොකද මම මෙහෙට මෙහෙට කරලා බලපු නිසා ඔයාලට කොහොමද මම බී රෝල්ස් දානවනේ. ඒ නිසා අවුලක් නැහැ. මේක දෙනවා මං හරි ආස පින්සලක්. පොඩ්ඩක් මේව එක්ස්පෙන්සිව්. කමක් නැහැ ඔයාලා ආසාවට අහලා බලන්න. අහලා බලන එක සෑහෙන වැදගත්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් පාවිච්චි කරන්න. ඉතින් මේ පින්සල නෙහාරලගේම බ්‍රෂ් එකක්. හරිම ලස්සනයි. මේ පේනව නේද? පාවිච්චි කරන්න හිතනවද නේ මේවා? නැහැ. නෙහාර ප්‍රීමියම් හාෆ් කියලා තියෙන්නේ, කියන්නේ භාග කියන සයිස් එක.
එතකොට මේක මොප් කියලා තමයි මේ කටේ හඳුන්වන්නේ. ඉතින් මේ නෙහාරලගේ ගෝට් හෙයා පින්සලක්, ගෝට් හෙයා බ්‍රෂ් එකක්. ගෝට් හෙයා කියලා කියන්නේ එළු කෙඳි. දැන් අපි හොග් හෙයා පාවිච්චි කරනවා ඔයිල් පේන්ට්ස්, ඇක්‍රිලික්ස් වගේ ඒවට. ඒ වගේම තමයි මේ ගෝට් හෙයා මොනවටද අපි පාවිච්චි කරන්නේ. ගෝට් හෙයා අපිට පොඩ්ඩක් ඔය වතුරත් එක්ක වැඩිපුර වැඩ කරන දේවල් වලට, දියාරුවට පේන්ට්ස් හසුරවන අයට සෑහෙන්න වැදගත් වෙන එකක් තමයි මේ ගෝට් හෙයා කියලා කියන්නේ. මේ මාර සොෆ්ට් මේ පූසේ කත ගන්නවා වගේ. ඉතින් මේක මට ඉවල තියෙන්නේ බාග බ්‍රෂ් එකක්, ගැන හාෆ් සයිස් එක නෙහාර ප්‍රීමියම් මොප් කියලා තියෙන්නේ ගෝට් හෙයා. සාමාන්‍යයෙන් ටිකක් විතර එක්ස්පෙන්සිව් බ්‍රෂ් එකක්. ඔයාලට පුළුවන් ගිහිල්ලා මේවා බලන්න, මේ නම පොඩ්ඩක් සර්ච් කරලා බලන්න එකට වෙබ්සයිට් එකේ පොඩ්ඩක් හොයාගෙන ගියාම මේවා බලා ගන්න පුළුවන් සයිට් එකේ මේයි මිල ගණන් මොන වගේද කියලා. ඉතින් මේක නම් මම දැකපු ප්‍රීමියම් බ්‍රෂ් එකක්. මගේ ළඟ ඇත්තටම ගෝට් හෙයා බ්‍රෂස් තියෙනවා. මේ තියෙන්නේ මගේ ළඟ තියෙන ගෝට් හෙයා බ්‍රෂ් එකක්. මේක නම් සෑහෙන කල් මම පාවිච්චි කරනවා. මේක චයිනීස් බ්‍රෂ් එකක්. එතකොට බලන්න මේ නෙහාර කට්ටියගේ බ්‍රෂ් එකක්. එතකොට මේ බ්‍රෂ් දෙකේ සෑහෙන වෙනසක් තියෙනවා මේ පින්සල් එහෙම. ෂා වව්. මේක ටිකක් හාඩ්. නමුත් මේක කියලා වැඩක් නැහැ. ඔය පෙන්සිල් ඩ්‍රෝවිංස් කරන කට්ටිය ඉන්නව නේද? ඒ කට්ටියන්ගේ අර ග්‍රැෆයිට් ස්මූත් වෙන්න වටේට යවා ගන්න මේක පාවිච්චි කරනවා ගොඩක් කට්ටිය. මට නෙහරලා කිව්වා එයාලගෙන් මේක ඉල්ලගෙන යනවා කියලා. ඉතින් ඔයාලටත්, ඔයාලත් ග්‍රැෆයිට් ඩ්‍රෝවිංස් කරනවා නම් ඔයාලට පුළුවන් මේක පාවිච්චි කරලා බලන්න. ටිකක් විතර ආයෙත් කියන එක්ස්පෙන්සිව් බ්‍රෂ් එකක් ඈ පාවිච්චි කරලා බලන්න. මේවත් අපි පාවිච්චි කරන්න ඕනනේ. හරි, ඊළඟ බ්‍රෂ් එකට යන් අපි. ඊළඟ බ්‍රෂ් එක විදියට මම ගන්නේ මේ කට්ටියන්ගේ තියෙන නෙහාර ගෝල්ඩ් කියන, ගෝල්ඩ් සේබල් කියන මෙන්න මේ බ්‍රෂ් එක. ගෝල්ඩ් සේබල් විදියට තමයි මේ කට්ටිය මේක හඳුන්වන්නේ. මේක නම් මේකත් මම හිතන්නේ ටැක්ලෝන් කෙන්දක් තියෙන්නේ. මම හරියටම මේක රිෆර් කරේ නැහැ මේක මොන වගේද කියලා. ටැක්ලෝන් කෙන්දක් තියෙන්නේ. ඔයාලට ඉතින් නෙහාර එකට ගිහිල්ලා මේ වතපත ගාලා බලලා ගන්න පුළුවන්, එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ඇත්තටම නෙහාර එකේදී. ඔයාලට මේ ගන්න ඕනම අයිටම් එකක්. ඉතින් නම්බර් 6 එකෙන් තමයි මට එවලා තියෙන්නේ. මේවත් හොඳයි අපිට දියසයම් වැඩ වලට හොඳයි. ඒකට වෝටර් කලර්ස් වලට, ඒ වගේම තමයි ඇක්‍රිලික්ස් වලට, ඔයිල් වලට එහෙම ස්මූත් තැන් අදින්න මේ වගේ බ්‍රෂස් වලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕන මේවා. එතකොට දැන් අපි කලින් කතා කරපු මේ බ්‍රෂ් එක නැචරල් හෙයා එකක්. එතකොට මේක සින්තටික් හෙයා එකක්. සමහර විට ඔයාලට මෙහෙම මේවා දැක්කට පස්සේ හිතන්න පුළුවන් අයියෝ රුපියල් 150ටත් අපිට ඕනම බුක් ෂොප් එකක් ගන්න පුළුවන් චීප් ටූල්ස් නේද කියලා. එහෙම නෑ. මොකද දැන් මේවයි කෙන්දත් එක්ක ගත්තාම අපි සාමාන්‍ය ස්ටේෂනරි ෂොප් එකකට ගිහිල්ලා ගන්න පින්සලක කෙන්දත් එක ගත්තාම ඒක සෑහෙන්න වෙනස්. මොකද මේවයි ඩියුරබිලිටි එක ගොඩක් වැඩි. කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගෙවන ගානත් එක්ක බැලුවට පස්සේ සමහර බ්‍රෂස් පාවිච්චි කරන්න බෑ. දැන් මේ ක්වලිටි එකේම අපිට පිටරටවල් වලින් ගන්න පුළුවන් එක්ස්පෙන්සිව්, ඒ වගේම තමයි ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒ වගේම බ්‍රෑන්ඩ් එකක් තමයි මේ නෙහාර කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ වුණාට අවතක්සේරු කරන්න එපා කිසිම වෙලාවක. මේ බ්‍රෑන්ඩ් එක ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් බ්‍රෂස් විදියට. කවදා හරි ලංකාවේ නෙමෙයි ලෝකෙම නමක් තියෙන බ්‍රෑන්ඩ් එකක් මේක. ඉතින් ඊළඟට ඔයාලට මම පෙන්වන්න හදන්නේ මෙන්න මේ බ්‍රෂ් එක. නෙහාරල මේක නම් කරලා තියෙන්නේ වයිට් ටැක්ලෝන් කියලා. ස්නෝ සීරීස් එක බලන්න නිකන් හිම වගේ නෙමෙයිද කියලා මේකේ බ්‍රිසල් එක බලන්න. කෙඳි ටික මාරයි නේ. ෂෝක්. අතරම මේක නම්බර් 5 එකක් මට එවලා තියෙන්නේ. මේකට මේකට අංක දීලා තියෙන්නේ 2002 R නැනම් 2002 R කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඇත්තටම හොඳ බ්‍රෂ් එකක්. අපි පාවිච්චි කරනවා නැචරල් හෙයා පාවිච්චි කරනවා, ඒ වගේම තමයි සින්තටික් හෙයා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ආටිෆිෂල් හෙයාස්. ඉතින් මෙන්න මේ සින්තටික් හෙයා කියන ඒවායින් ටැක්ලෝන් කෙන්ද ඇත්තටම සුපිරි. පාවිච්චි කරලා බලන්න. ඇත්තටම මාර සුපිරි. නියමයි. මේක පාවිච්චි කරන්න ආසයි. ඇත්තටම මරු. ස්නෝ සීරීස් එක හොඳයි ඇත්තටම. ඔය පොඩි පොඩි වැඩ කරගන්න, ඒ කියන්නේ සියුම් තැන්, ස්මූත් එකට අඳින්න ඕන තැන් ටික අඳින්න මෙන්න මේ ස්නෝ සීරීස් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිම අපූරු පින්සලක්. මෙන්න මේක පොඩ්ඩක් විශේෂ පින්සලක්. මෙන්න මේ බ්‍රෂ් එක ටිකක් විතර විශේෂයි. මේක
නෙහාර හැපි ෆොරස්ට් කියලා තමයි එකට නම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ සඳහන් කරලා තියෙනවා ඉමිටේෂන් කොලෙන්ස්කි. වෝටර් කලර් බ්‍රෂ් හදන කම්පැනිස්. ඒ වගේම තමයි වෝටර් කලර් වලට බ්‍රෂ් හදන්න විවිධාකාරය සත්තුන්ගේ ලෝම අපි පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපි පාවිච්චි කරනවා මෙන්න මේ කොලෙන්ස්කි කියන සත්වයාගේ රෝම. ඒ වගේම තමයි වීසල් කියන සත්වයාගේ රෝම පාවිච්චි කරනවා. වලිගෙන් ගන්න හැය එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි පෝනියොන්ගේ හැය එක පාවිච්චි කරනවා. ඒවට තමයි අපි පෝනි හැය බ්‍රෂස් කියලා කියන්නේ. ගෝට් හැය බ්‍රෂ් කියලා කියන්නේ එළුවොන්ගෙන් පාවිච්චි කරන බ්‍රෂස් වලට. ඉතින් මෙතන මේ තියෙන්නේ ඉමිටේෂන් කොලෙන්ස්කි. එහෙම නැත්නම් මේ කොලෙන්ස්කි කියන සත්වයාගේ රෝම ඉමිටේට් කරලා ඒක අනුකරණය කරලා හදපු බ්‍රෂ් එකක් විදියට තමයි මේක සලකන්නේ. ඒ කියන්නේ මේක සත්ව හිංසනයකට ලක් වෙලා නැති. හැබැයි ඒ සතාගේ තියෙන හෙයා එකේ ගන්න තියෙන ඒ ෆීල් එක යම් තාක් දුරකට අරන් දෙන බ්‍රෂ් එකක් විදියට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ඔයාලට පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඔයාලා වෝටර් කලර්ස් වගේ දේවල් කරනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයිල් වලට ඇක්‍රලික් වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම මේ පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ වෝටර් කලර්ස් වලට. ඔයිල්ද ඇක්‍රලික්ද කියලා නැහැ. ඉතින් ඔයා පාවිච්චි කරන ශිල්ප ක්‍රමයත් එක්ක ඔයාට ඕන බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ හැම බ්‍රෂ් එකක්ම එක්ස්පෙන්සිව් 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 වනේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ එක්ස්පෙන්සිව් වෙන්නේ එක්ස්පෙන්සිව් කියන්නේ සාමාන්‍ය අපි කඩේ ගන්න සාමාන්‍යයෙන් ඕනෑම කඩේකින් ගන්න තියෙන බ්‍රෂ් එකක් එක ගත්තොත් නම් ඉතින් කොහොමත් එක්ස්පෙන්සිව් තමයි. හැබැයි චිත්‍ර අඳින අපේ චිත්‍ර ශිල්පීන් දන්නවා බ්‍රෂ් එකක් කොච්චර මිලද, බ්‍රෂ් එකක් කොච්චර ගණන්ද. බ්‍රෂ් එකක් කියන්නේ අපි හැමදාම ගන්න දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම වෝටර් කලර් වලට භාවිතා කරන මේ බ්‍රෂස් නිතරම අපි මිලදී ගන්නෙ නැහැ. අපි මේවා අවශ්‍ය වෙලාවදී තමයි මිලදී ගන්නෙ. මොකද වෝටර් කලර් අඳින සිත්තරු පාවිච්චි කරන මේ බ්‍රෂස් ඒ අය අවභාවිතා කරන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට විනාශ වෙන්නෙත් නැහැ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේවා මේ බ්‍රෑන්ඩ්ස් මේ විදියට හදපු බ්‍රෂස් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. ඒවා ගොඩාක් මිල අධිකයි. හැබැයි මේ නෙහාරලේ ඉන්ට්‍රඩියුස් කරලා තියලා තියෙන මේ බ්‍රෂස් එච්චරම මිල අධික වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක්, තව බ්‍රෂ් එකක් ඉතුරු වුණා. මේක මම මාර ආසයි. ඔයාලා දැකලා ඇති ඔය වෝටර් කලර් චිත්‍ර අඳින ගොඩාක් වීඩියෝස් වල, ඉන්ටර්නැෂනල් වීඩියෝස් වල මෙන්න මේ බ්‍රෂ් එක දැකලා ඇති ගොඩක් වෙලාවට. මේක මොබ් බ්‍රෂ් වර්ගයක්. මේවා මේක නෙහාරලගේ කුයිල් සීරීස් එක. මේවට තමයි කියන්නේ චයිනීස් මොබ් බ්‍රෂ් කියලා. මේක නෙහාරලගේ කුයිල් කියන සීරීස් එක. ඉතින් මේක නියම් බ්‍රෂ් එකක්, පාවිච්චි කරලා බලන්න. මේකත් ටිකක් විතර මිලා දෙකයි. දැන් ඉතින් මට මෙතන සෑහෙන්න මිල ගණනක බ්‍රෂස් නෙහාරල එවලා තියෙනවා. ඒ නිසා මට මේ බ්‍රෂ් ටික මගේ චැනල් එකත් එක්ක ඉන්න යාළුවොන්ට බලන්න එව්වට thank you very much. ඒ වගේම තමයි ඔයාලත් මේ වගේ උපකරණ, එහෙම නැත්නම් tools පාවිච්චි කරලා බලන්න කැමති නම් යන නෙහාර book shop එකට යන එක තමයි හොඳම දේ. පුළුවන් නම් ඒකට shop එකටම යන්න. shop එකටම ගිහලා මම කිව්වයි කියලා කියන්න හොඳේ. මම කිව්වයි කියලා ඉල්ලන්න, මේ දේවල් බලන්න, අතපත ගාලා බලන්න. නිකම්ම අපි ඔන්ලයින් ඕඩර් කරනවට වඩා එක සැරයක් හරි shop එකකට ගිහිල්ලා බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඒකෙදි ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ආර්ට් මැටීරියල් shop එකක තියෙන්නේ මොනවද. ඒ වගේම තමයි අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න ඕනේ අපේ වැඩවලට කියන එක සෑහෙන්න ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් එතෙන්ට ගියාට පස්සේ. ඒ නිසා මම ආරාධනා කරනවා නෙහාරකට යන්න. නෙහාරකට ගිහිල්ලා ඒකේ සුන්දරත්වය විඳින ගමන්, ඒකේ ඇතුලේ සුන්දරත්වය විඳින ගමන්, ඒකේ දෙන බඩවල සුන්දරත්වය විඳින්න. සාමාන්‍යයෙන් ওই වගේ තැනකට මට ගියාට පස්සේ නම් එන්න හිතෙන්නේ නැහැ, පිස්සු හැදෙනවා. එච්චරටම මේ තැන් ලස්සනයි. අර මැටීරියල්ස් දකිනකොට දාලා එන්න හිතෙන්නෙම නැහැ. ඒ වගේම තමයි ඔයාලට ඕන කරන තව ගොඩාක් දේවල් නෙහාර book shop එකේ තියෙනවා. එයාලගේ ආර්ට් සෙක්ෂන් එකේ සෑහෙන්න දේවල් තියෙනවා, ගිහිල්ලා බලන්න. මම ගොඩක් විස්තර දානවා. ඒ වගේම තමයි එයාලගේ වෙබ්සයිට් එකට යන්න. මම පල්ලෙහා description එකේ අනිවාර්යයෙන්ම දාලා තියෙනවා එයාලගේ වෙබ්සයිට් එකේ details. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් එයාලගේ Facebook page එකට ගිහිල්ලත් මේ දේවල් මොන වගේද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් අද අපි කතා කරේ මෙන්න මේ නෙහාරලගේ brush ගැන. එහෙනම් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම ගිහලා subscribe කරලා bell
ඓකන් එකත් ඕල් දාලා තියාගන්න මොකද ආටිස්ට් කෙනෙක් විදියට අපේ channel එක ඇතුලේ ගොඩාක් දේවල් කතා බහ කරනවා ආටිස්ට් කෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන උපකරණ මොනවද ඒ වගේම තමයි අපිට පාවිච්චි කරන්න තියෙන ටෙක්නික් මොනවද ඔය වගේ ගොඩක් දේවල් ගැන අපි channel එක ඇතුලේ කතා කරනවා ඒ නිසා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න channel එකත් එක්ක ඒ වගේම තමයි මෙච්චර කාලයක් රැඳිලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි අපි ඉස්සරහටත් එනවා මේ channel එකත් එක්ක මේ විදියට මුණ ගැහමු එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි ආයුබෝවන් මම ජනී